ආයුබෝවන් ඔයාලා හැමෝටම අද අපි සාකච්ඡා කරන්න හදන්නේ බද්දේගම නවකතාවේන හින්නිහාමිගේ චරිතය පිළිබඳව. ඉතින් මේ හින්නිහාමිගේ චරිතයේද බද්දේගම නවකතාවේ විශේෂ චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඒ චරිතයේ නවකතාවේ නික්මනින්ම මැකී ගියා වුණාට ඒ නවකතාව පෝෂණය කිරීමට සමාජ චරිතයක් තමයි මේ හින්නිහාමි කියලා කියන්නේ. ඉතින් මේ නියුන් දැරියක විදිහට ඉපදුන ඇය මේ ඉපදුන දා ඉඳලාම අම්මගේ සෙනෙහස හිමි වෙච්ච චරිතයක් නේද? ඉතින් මේ පිය සෙනෙහසද ලබන්නේ වසර කීපයක් ගියාට පස්සේ. ඉතින් මේ තමන්ගේ නියුන් සොයුරිය වෙච්ච පුංචි මණිකා සමග හැදෙන වැඩෙන ඇය මේ තාත්තගේ සෙනෙහස ලැබීමෙන් පස්සේ සම්පූර්ණ චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තමාගේ තාත්තා, ඒ කියන්නේ මේ සිරිඳුගේ අතේ එල්ලිලා වනයේ පුරාම ඇවිදිනවා. ගහකොළ ගැන, සතා සිව්පාවා ගැන හොඳ දැනුමක් ලබා ගන්නවා. ඉතින් ඇයි රූමත් දැරියක බවට කෙමෙන් කෙමෙන් පත් වෙනවා. ඉතින් මේ ඇගේ නැන්දෙනිය ඇය හදා වඩා ගන්න ඉතාමත් ප්‍රවේශමෙන්. ඒ කියන්නේ මේ වෙන දැරියන්ට හැදෙන ලෙඩ රෝග ඔවුන්ට හැදුනේ නැහැ. ඒ කියන්නේ හින්නිහාමිටයි පුංචි මණිකටයි. ඒ පිරිසිදුව ඔවුන් හැදීම කියන කාරණාව. ඉතින් මේ පුෂ්ටිමත් රූමත් හැදුනත් ඇගේ ජීවිතයට හැමදාමත් කරදර තමයි සිද්ධ වුනේ. ඉතින් මේ වැඩෙන්නට තමන්ගේ නැන්දෙනියට ගෙදර දොර වැඩ සඳහා උපකාර කළා. ඉතින් ඇය තමන්ගේ තාත්තත් එක්ක මහවණේ පුරා ඇවිද්දා. මේ සිලිඳු ඇයට මහවණේ අසිරිය වගේම භයානක බවද කියලා දීලා තියෙනවා. ඇයට ගැන හින්නිහාමිට විතරක් නෙමෙයි පුංචි මණිකාටත් මේ දෙන්නටම සතුන්ගේ හැසිරීම, ගතිගුණ මෙන්න මේ ආදී සියලුම දේවලුත් කියලා දීලා තියෙනවා. ඉතින් ඇය සිය පියාට දැඩි ලෙස ආදරය කළා. මේ සිලිඳු භූතයන් විශ්වාස කරපු අන්ධානුකරණයෙන් කටයුතු කරපු පුද්ගලයෙක් නේද? අපි මේ සිලිඳුගේ චරිතය පිළිබඳව කතා කරද්දී අපි ඒ කාරණාව පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් ඇයද මේ තාත්තා වගේම එන්නේ විදිහට මේ භූතයන් විශ්වාස කරලා මේ අන්ධානුකරණයෙන් කටයුතු කරපු තැනැත්තියක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. බලු පැටවෙකු තම ස්වාමියාට ආදරය කරන්නට පුරුදුවන්නාක් මෙන් ඔවුන් දෙදෙනා තම පියාට අන්ධානුකරණයෙන් ආදරය කරන්නට පුරුදුවීම අන් අය හැම කරුණකටම වඩා සැලකිය යුත්තකි කියන උද්දෘත පාඨයෙන් අපිට ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඇය ඒ කියන්නේ මේ හින්නිහාමී තමන්ගේ සොහොයුරිය වගේ, ඒ කියන්නේ මේ පුංචි මණිකා වගේ සෞම්‍ය ගතිගුණ ඇත්තියක් නන් නෙමේ. සැර පරුෂ ගතිගුණ වලින් තමයි ඇය යුක්ත වෙලා තියෙන. ඉතින් මේ සිලිඳු යම් යම් ආකාරයෙන් කෝප වෙලා කටයුතු කරපු ආකාරයටම විටකත් මේ හින්නිහාමිත් කෝපයෙන් යුක්තව කටයුතු සිද්ධ කරලා තියෙනවා. මේ උද්දෘත පාඨය අහන්න. පුංචි මණිකාත් හින්නිහාමිත් අතර සැලකිය යුතු වෙනස් ගතිගුණ පෙර සිටම පැවතුණි. පුංචි මණිකා කෙරෙහි පෙනුණු සෞම්‍ය ගතිය හින්නිහාමි කෙරෙහි නොපෙනුණි. පියා කෙරෙහි උරුම වූ අද්භූත ගතියත් වනචාරී ගතියත් සමගම ඔහු කෙරෙහි පිහිටියාටත් වඩා සාහසික හැඟීම්ද හින්නිහාමි කෙරෙහි ඇති බව ඇගේ දෙනිතින් පළ විය. ඉතින් මෙන්න මේ විදිහට පසු කාලයක් යද්දී ඇයට බොහෝ කරදර සිදුවීමට මෙන්න මේ සැහැසි ගති ගුණ බලපානට ඇතැයි කියලා අපිට සිතන්න පුළුවන්. ඉතින් අකාලයේ ඇයට මිය යන්නට සිද්ධ වුණේ මෙන්න මේ දැඩි බව නිසාම බව තමයි කතුවරයා පවසන්නේ. ඉතින් කතුවරයා ඍජුවම පවසන්නේ නැහැ. කතුවරේ ඒ පිළිබඳ ක්‍රමක්‍රමයෙන් පවසන ආකාරයෙන් අපිට ඒව වටහා ගන්න පුළුවන්. ඉතින් මේ තමන්ගේ සොහොයුරියට බැන වැදී පහරක් ගසන්නට අංගුහාමි කියන ගැහැණිය උත්සාහ කරපු අවස්ථාවේ කිසිදු බියක් නොදැක්වපු මේ අටහැවිරිදි දැරියක් වෙච්ච හින්නිහාමි සහාසික භවින් යුක්තව අංගුහාමිගේ උකුලේ සිට දරුවා උදුරාගෙන වතුරට විසිකලා නේද? මේක අහගන්න. වරක් අංගුහාමි පුංචි මණිකාට බැන වැදී ඇයට ගැසීමට අතෝසවා දුටු හින්නිහාමි දිව ගොස් අන්ගුහාමිගේ උකුලේ සිට දරුවා ඇද වැව මැද විසි කළ හැටි මුළු ගමටම මතකයි කියන පාඨය. ඉතින් මෙන්න මේ විදිහට තමන්ගේ සාහසික බව ප්‍රදර්ශනය කරපු හින්නිහාමි තාමත් සීමිත වෙච්ච තමන්ගේ ජීවිත කාලය තුළම නපුරු තැනැත්තියක් ලෙස කටයුතු කළා. ඉතින් ඇය බිය නැති තරුණියක් බවටත් පත් වෙලා තියෙනවා. මේ හින්නිහාමිගේ කෝපය වේගයත් නේද? කෝප වේගය මෙන්න මේවා සිරිඳු හා පුංචි මණිකා කෙරෙහි පැවති ප්‍රේම වේගයත් එක හා සමානයි. ඉතින් ඒ නිසා ඇයට ඇනුම් පදයක් කීම තබ ඇද්දිරිය ඇගේ පියාට හෝ සහෝදරියකට හෝ ඇනුම් පදයක් කීමත් මහත් අවදානම් වැඩක් බව ගමේ ගැහැණු තේරුම් ගත්තා කියන
පාඨයෙන් අපිට ඒ පිළිබඳව දැනගන්න පුළුවන්. මේ තමන්ගේ සොහොයුරිය බබුන් හා විවාහ වුණාට පස්සේ ඇය ක්‍රමක්‍රමයෙන් ජීවිතය ගැන අවබෝධයක් ලබා ගත්තා. මේ තමන්ගේ සොහොයුරිය බබුන් හා විවාහ වනවාට පියා අකමැති බව දැන ඇයද සිතින්නේකට විරුද්ධ වුණා නේද? ඉතින් ඒ වුණාට ඇය එම විරෝධය පානට ගියේ නැහැ. සියල්ල ඉවසා දරාගෙන සිටියා. මෙන්න මේ විදිහට කාලයක් යද්දි හින්නිහාමින් අපුරු ගති පැවතුමිට තැනැත්තියක් බව මුළු ගමම දැනගන්නට යෙදුනා. ඉතින් මේ පසු කාලයේදී ඇයට ගමේ මිනිස්සු විරුද්ධ වුණේත් මෙන්න මේ කාරණාව නිසාම. ඉතින් මේ කතුවරයා මේ බව ඉතාමත් සංසුන්ව විස්තර කරලා තියෙනවා. ඒ පිළිබඳව මේ උද්දෘත පාඨයෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. පියාගේ කෝපයත් ශෝකයත් හින්නිහාමිට තේරිණි. එහෙත් තම සහෝදරියට විරුද්ධ වීම ඈට කළ නොහැකිය. තම අවිෂය වූ යමක් සිදු වූ බව පමණේ ඈට තේරුම් ගත හැකි වූයේ. වනයෙන් උවදුරු පැමිණෙන හේයින් මෙයත් වනයෙන් කඩා වැටෙන උවදුරකැයි ඈ සිතුවාය. මෙහිලා කිසිවෙකුට චෝදනා කළ යුතු නම් එසේ චෝදනා කළ යුත්තේ මේ ආගන්තුකයා වූ බබුන්ටේ. එහෙත් සහෝදරිය තමාම ඔහු සමග යන්ට කැමැති වූ හේයින් හින්නිහාමි ඔහු කෙරෙහි කෝපයක් නොපෑවාය. අලුත් ගේ තනනවත් පුංචි මණිකා පරණ ගේ හැර අලුත් ගේකට යනවත් ඈ ඉවසිල්ලෙන් බලා සිටියාය. තමා කෙරෙන් කිසිවක් නැති වී යන බව දැන් ඈට හැඟේ. සහෝදරිය තමා කෙරෙන් වෙන්ව ගිය බවත් ඇගේ ජීවිතයේ බොහෝ සෙයින් වෙනස් වන බවත් හින්නිහාමිට පෙනේ. තම පියාට ඈ වඩාත් අදින් ප්‍රේම කළින් පසුවේ ඔහුගේ බට්ටික උයාදීමට ඈ කරිනා හාමිට ඉඩ නොදුන්නාය. බබුන් තනිව වනයට ගියේ නම් ඔහු වෙනතුරු ඔහු බලාගෙන පැය ගණන් මිදුලේ සිටීමට ඇගේ සිරිතක් වීය. මෙන්න මේ කියන කාරණාව වලින් අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඇය තමන්ගේ තාත්තට වගේම සහෝදරියට කරපු ආදරය අපිට මනාව දැනගන්න පුළුවන්. ඉතින් ඇය බබුන් එනතෙක්ද බලා ඉඳීමේ වනයට ගියාට පස්සේ ඔහුට යම්කිසි අනතුරක් සිද්ධ වේදෝ කියන බියෙන් එන්න පුළුවන්. ඉගෙන මේ තම සහෝදරියගේ සැමියා සුරක්ෂිත විය යුතුයි කියලා තමයි ඇය නිතරම කල්පනා කරලා තියෙන්නේ කියලා අපිට ඒකෙන් හිතා ගන්න පුළුවන්. මුලින් ඉඳලම එකට හැදුණු නියුන් සහෝදරිය යම් කරදරයකට පත් වන බලා සිටීමට මේ හින්නිහාමිට නොහැකි. ඉතින් මේ හින්නිහාමි නිදහස්ව කටයුතු කරපු තරුණයක් විදිහටත් අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඇය හිතුන විට තමන්ගේ පියත් එක වනයට ගියා. එහෙම නැත්නම් තවත් වෙලාවකදී ගෙදර වැඩ කරලා හේනි ගොවිතැන්වට දෝපකාර කළා. කැලේ කොළ ගෙඩි කඩාගෙන ආව. ඉතින් මෙන්න මේ වගේ නිදහස් වෙච්ච ජීවිතයකට තමයි ඇය ගත කරලා තිබුණේ. නමුත් කාලයාගේ වැමෙන් ඇයගේ මේ නිදහස් ජීවිතයට හෙන හුරා ලබන්නට නම් වැඩි කාලයක් ගත වෙලා නැහැ. ඉතින් මේ බිරිඳ මියා ගියාට පස්සේ විරූපී මිනිසෙකු වෙච්ච අවුරුදු 38ක් පමණ වයසටගේ මිනිහෙක් වූද මේ පුංචිරාල වෙදරාල ඇය කෙරෙහි බැල්ම හෙලීම ඇගේ නිදහස් ජීවිතයට මරු පහරක් එල්ල කරපු ප්‍රබලම අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ පුංචිරාල පරංගි වුණ හැදිලා විරූපී වෙච්ච මිනිස්සේ. ඉතින් මේ කතාවේ එන විදිහට මේ හින්නිහාමි රූමත් මෙන්ම ලාබාල තරුණියක්. ඉතින් ඇය වැනි තරුණියක් මහලු මිනිසෙකුට කැමති වන්නේ කොහොමද නේද? ඒ වුණාට මේ පුංචිරාල අදහස අත්හැරියේ නෑ මේ හින්නිහාමිගෙන තිබිච්ච. මේ පුංචිරාල තමන්ගේ යෝජනාව කෙරෙන්ම ඉදිරිපත් කර කිසිදු බයක් සැකක් පැකිලීමකින් තොරව. ඉතින් ඒ සඳහා වූ තමන්ට හැකි මන්තර බලයන් උපයෝගී කරගත්තා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනනම් මේ සිලිඳු වගේ මේ යක්ෂයන් තිබිය මිනිස්සෙක් කැමති කරවා ගන්න ඔහු උත්සාහ කරේ මේ මන්තර බලය ගැන පවසලා. ඉතින් දැන් ඒ වගේ මිනිස්සෙට ඒ වගේ දේවල් කියවන් පස්සේ ඉක්මනින්ම නතු කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔහු සිලිඳුගේ තුවාලයකට බෙහෙත් බඳින්නට පැමිණ සිය අදහස ඉදිරිපත් කළ ඉතාමත් කපටි ආකාරය. ඒක මේ උද්දෘත පාඨයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ඊයේ මං කල්පනා කළේ මේ ළමයව දීගෙක දෙන්න දැන් කාලේ හොඳයි නේද කියලා. බබුන් නැගේ නියුන් සහෝදරිය වැද්දා ගත්තා. ගෑණියෙක් දීග නොදී නිකම් ගෙදර නාකිවෙන්ට අරින එක වැරදීනේ. ඉතින් මෙන්න මේ විදිහ තමයි තම යෝජනා ක්‍රමානුකූල ඉදිරිපත් කරන්නට මේ වෙදරාට පිළිතුරක් දීමුන සිලිඳු බියපත් වෙනවා නේද දෙවුනට. ඉතින් ඒ ඔහුගේ මන්තර බලයට තියෙන බය නිසා. ළමයා තවම ලපටි වැඩි. ඈ තවම මල්වර වෙලත් නැහැ. පුංචිරාල සිනාසුනේ. මීට පෙර දවසක පුංචිරාල ඇයට තම යෝජනා ඉදිරිපත් කළ විට හින්නිහාමි මහත් කෝපයට පත් වූයේ ඔහුට අකමැති නිසායි. ඈ නොමැති වේලාවක
පුංචිරාල තමන්ගේ යෝජනාව ඉදිරිපත් කරා වුණාට සිරින්දුවේකට අකමැති වීම ඇගේ වාසියට හේතු වෙලා තියෙනවා. ඉතින් මේ පුංචිරාල කියන්නේ සිරින්දුට ඒක බලෙන් හෝ කරන්න පුළුවන් දෙයක් කියලා. ඒ කියන්නේ තාත්තනේ නේ නිසා. ඉතින් මේ පියා කියනවා නම් ඇයි කැමති විය යුතුව කියලා තමයි මේ දිනේකගේ කැමැත්ත අනුව දීක දෙන්න බැරි නම් බලෙන් ඇයි තමාට දිය යුතු බව තමයි පුංචිරාල සිරින්දුට පැවසුවේ. ළමයා එහෙම හැදිච්ච ගියක් නෙමෙයි. ඒකයි උඹට මං කියන්නේ. ඇගේ කැමැත්තට විරුද්ධව මට ඈ උඹට දෙන්න බෑ. ඉතින් මේ සිරින්දුගේ සිතේ තිබිච්ච මේ මිහින්නි හාමි කෙරෙහි ආදරයත් අපිට ඒකෙන් සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කියවෙන්නේ ඇය අමුතුම විදිහට හැදිච්ච බව තමයි නේද? දෙවට තහවුරු කරන නිදර්ශනයක් තමයි සඳහන් කළේ. ඉතින් ඇගේ චරිතයේ විශේෂත්වයත් ඒකයි. මේ පුංචිරාල තවදුරටත් තමන්ගේ පියාගේ කියන්නේ පුංචිරාලගේ තාත්තගේ මන්ත්‍ර බලය ගැන පවා උදන් යනවා. ඒ එහෙම කරේ මේ සිලින්දුව බය කරගෙන හින්නි හාමිව සහයට ගැනීමේ අරමුණ පෙරදරි කරගෙන. ඉතින් ඒ වුණාට මේ පුංචිරාල තමන්ගේ අදහස අත නොහැරම ක්‍රියා කරනවා. මේ සිලින්දු බලවත් විදිහට අසනීප වුණාට පස්සේ මේ භූත දෝෂයක් බව හැඟවීමටත් මේ පුංචිරාල වෙද මහත්තයා සමත් වෙනවා නේද? ඉතින් මේ සමත්වීම නිසාම සිරින්දු ඈත පිහිටි දේවාලයක් කරා රැගෙන යාමට සිද්ධ වෙනවා. ඉතින් ඒ අතරම මේ පුංචිරාලද යනවා යලත් එක්ක. ඉතින් ගිහිල්ලා යලත් එක්කම කාලය ගත කරනවා. මේ පුංචිරාලේ අතරතුර සිරින්දුගේ මානසිකත්වය වෙනස් කරනවා. මේ භූතයන් අතහැර නොයන බව පවසන ඔහු ඔවුන්ටද මුදල්ද ලබා දී කෛරාටි කෛරෙන් පේන කියන්නේ කොහෙද යවනවා. ඉතින් මේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල අනුව මේ සිරින්දු සුව කිරීමට නම් හින්නිහාමි හොට පාවාදිය යුතු බව තමයි ඒ සියල්ලගෙම සඳහන් කරන්නේ. මේ පාඩියත් අහන්න. ඒත් යකා කියනවා මොනම හරි අනතුර අතාරින්ට එපායයි මට මගේ ස්වාමියා කියා තියෙන්නේ. ඒ නිසා ඇයි නොදුන්නොත් මේ මිනිහා අතර යන්නේ නැහැ. මෝඩ මිනිහෙක් නිසා මම මැරෙන්නද කියා. එතකොට දෙවියොත් එක් කීම පිළිගත්තා. ඔව් මොකක් නමුත් එකක් දෙන්න ඕන එක්ක මිනිහාව එක්ක ළමයාව. මේ බව පිළිලා තාපසයන් වහන්සේ කියනවා 15 වක පොයේදා වෙනතුරු මෙහි නැවතිලා පොයේ ඉවර වෙනතුරු හැම රැයකම පෙරහැරේ ගිහින් අන්තිම උදේම ආපහු ගමට යනවායි කියන ඒ යන ගමනේ පළමු දවසේ හවස අර එක ඇහැක් තියෙන මිනිහාව හම්බ වෙයි. ගල් තියෙන එලිමහනේ තැනක පළුගස් දෙකක් ගාවේ ඒ මිනිහා දැක්ක හැටි එම නුඹලා ගොයින් ඒ මිනිහට කියන්න ඕනේ මෙන්න ළමයා නුඹ ගනින් කියා එයා ළමයාගත් හැටි එම යක්ෂයා ලෙඩ අතහැර යනවා. ඉතින් මෙන්න මේ විදිහට කුරුරු ආකාරයට මේ හින්නි හාමිගේ අනාගතය තීරණය වෙනවා. ඉතින් මේක එක් අවාසනාවන්ත දෙයක්. මේ ගෑණියකගේ ඉරණම ඒ කැමති විදිහට තමයි තීරණය වෙන්න ඕනේ. ඉතින් ඔහු මේ හින්නි හාමි පුංචිරාලට දීමට තීරණය කරන ඊට පස්සේ. ඉතින් සිලින්දු තාම ශෝකයෙන් යුක්තව ඔහු වැයට බාර දෙනවා. ඉතින් මේකෙන් මේ සිලින්දුගේ මරණ බිය අවසන් වෙනවා. ඉතින් ඒ කැමැත්තෙන් ගොස් මේ තමන්ගේ තාත්තට තියෙන ආදර නිසාම මේ මහල්ලාට ගොදුරු වෙනවා නේද? මෙන්න ළමේ ඈව බාරගන්න. ඇගේ දෙයත් අප්‍රාණික වෙලා දිනෙත් දිමට යොමු වෙලා. ඉතින් ඒක එහෙම කරගන්න වෙර ඇයට කීමට කිසිවක් තිබුණේ නැහැ. මොනා කියන්නද? ඉතින් එයාලා මේ තම ඇය සිම් කියන්නේ මේ හින්නි හාමිව පුංචිරාලට බාර දීලා ආපහු ගියාට පස්සේ මේ හින්නි හාමිහා දීග කනට පටන් ගන්නවා. ඉතින් ඒ දවස් කිහිපයක් ඔහුහා මහවණේ මැදින් ගමට ආවා. ඉතින් ඒ වෙන විට සිඳුඳුගේ මානසික රෝගී තත්ත්වය සුව වෙමින් පැවතිලා තියෙනවා. ඉතින් මේ දෙවියෝ පැවසුවේ මහල්ලාට දීම එහෙම නැත්නම් සිඳුඳු මරණයට පත්වීම කලයුතු බවනේ. ඉතින් නමුත් දැන් පියා සුව වී සිටිනවා. ඉතින් මේ තමාද පුංචිරාලගේ බිරිඳ බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගණදෙනු සියල්ල අවසන් බව මේ හින්නිහාමි කල්පනා කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ගණදෙනුව හමාර නිසා තමාට පුංචිරාලයෙන් ගැලවීමටද පුළුවන් කියන එඩිතර තීරණයක් ගැනීමටයි කල්පනා කරනවා ඊට පස්සේ. ඉතින් මේකද මේ ඇගේ එඩිතර මෙන්ම තනි තීරණ ගැනීමේ ශක්තිය පෙන්වුම් කරන්නක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඇත්ත වශයෙන්ම මේ හින්නිහාමිගේ චරිතයේ විශේෂ ලක්ෂණයක් තේක. ඉතින් ඇයට අවශ්‍ය වුණේ තමා බිල්ලට ගිහිල්ලා හරි තමන්ගේ පියා සුව කර ගැනීම පමණයි. පවුල් කෑමට ඇතුළ කිසි දුමනාවක් තිබුණ නැහැ නේද? අපිට ඒ පිළිබඳ කතුවරේ අඟවලාවක්වත් නැහැ මේ හින්නිහාමිගේ චරිතය තුළින්. ඉතින් ඒ මේ පුංචිරාලයි පාවා ගන්නට තිබුණ සතුට නේද? වගේම මේ උනන්දුවද පහ වෙමින් තිබුණ ටිකෙන් ටික. ඉතින් ඒ ඇගේ චරිතයේ සැබෑ ලක්ෂණය එයා මේ කියන්නේ පුංචිරාල වටහා ගැනීම වෙන්න පුළුවන්. ඉතින් ඇය ඔහු සමග ජීවත් වූ කාලේ ඔහුට කටුක වනටත් ඇත. මෙන්න මේ පාඩේ අහන්න.
තමාගේ ජයග්‍රහණය ගැන අමුතු සතුටක් ඔහු කෙරෙහි පහළ නොවිය. වෙනදාට වඩා ඔහු නිශ්චල විය. කල්පනාවේ යෙදෙන ඔහු ගෙදර සිටියේ තරමක් අපහසු වෙන්නේ. හින්හාමි කෙරෙහි බියපත් බවක් ඔහුගේ මව දුටුවාය. ඉතින් ඇගේ කුරුරු හැසිරීම නිසා පුංචිලාල බිය වෙනට ඇති බව කතාවේ මෙන්න මේ විදිහට විස්තර වෙලා තියෙනවා. ඉතින් ඇය බිරිඳක් වශයෙන් කටයුතු නොකර බවද තවදුරටත් එහි සඳහන් වෙනවා. ඉතින් මේ නිවසට පැමිණි පහුවෙනදාම ඇය තමන්ගේ තාත්තා දැකලා මේ සියඹලා ගහ ළඟට ගිහිල්ලා පහත් වෙලා ඉන්දියා. යකා දැන් ගිහින් පෙදරාළු උඹව ගත්තට පස්සේ දෙවියෝ යකා එලෙව්වා. දැන් මොකද කියන්නේ? ගෙදර එහෙම පිටින්ම පාළු යඹ නැතිව. ඉතින් සිලුඳ මෙන්න මේ විදිහට කීම ඇගේ පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට ඉවහල් වුණා කියලා හිතන්න පුළුවන් නේද? රිබ්බා දියේ දැම්මා මැන්නෑවි කියලා වගේ. ඉතින් ඇගේ මේ පිය සෙනෙහසත් මතුවෙන්න ගත්තා. ඉතින් මේ සිත ධෛර්යමත් වෙනවා. මං ආපහු ගෙදරෙන්ට ඕන අප්පච්චි මට බෑ මේ ගෙදරින්ට. ඇයි වහාම තීරණ ගන්නයක් බව නැවත ප්‍රත්‍යක්ෂ කරපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව. දෙයියෝ කීවේ එක්කෙනෙක් දෙන්න ඕන කියලා. ඉතින් ඒක එහෙම කළා. මාව දුන්නේ මිනිහා මාව ගත්තා. දෙයියෝ බොරු කියනවා යස දිස්ත්‍ය අහක් කරලා දැම්මා. ඉතින් මේ මිනිහා ගැන නම් මම මේ මිනිහට බය නැහැ. මේ බලන්නකෝ මේ පාට. ඉතින් මේ පුංචි රාල මන්ත්‍රකාරයෙක් බව දැනම ඇය තම එඩිතරවම තීරණේ ගත්තා. ඉතින් එන්නේ කියමන පිටුපසින් පැමිණිච්ච වෙදරාල අහන් ඉන්දියා එක නේද? ඉතින් මේ සිලින්දුටද බිය වුණා. ඉතින් ඒ වුණාට මේ කිසිදු බියක් නැති ඇය හොඩ දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තින් පස්සේ ඉතින් ඇය යම් ඥානයකින් දියුක් තරුණියක් වුණා. කරක කිරීම ඇගේ දක්ෂතාවයක් වුණා. ඉතින් ඇය දැනුම් තේරුමෙත් තරුණියක් බවට අපිට මේ කාරණාවලින් දැනගන්න ප්‍රතිනිධි ඒ මුලින් ඉඳලාම දැන් මෙතෙක් කතා කරගෙන අපි දැනගෙනගම් අපි කතා කරේ මේ හින්නිහාමිගේ චරිතය ලක්ෂණයන් පිළිබඳව. දැන් අපි චරිත ලක්ෂණයන් ඉතාමත් විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඒවලට අවශ්‍ය වතිරන සටහන් කරගන්න පුළුවන්. මේ උද්දුත පාඩයත් අහන්න. පුංචි රාල මං ඔබට බය නැහැ. දෙවියෝ කිව්වේ නෑ මං ඔබත් එක්ක ජීවත් වෙන්න ඕන කියලා. කෑම හරි ඇඳුම් පැළඳුම් දීමත් හරි නැතුව මාව දුන්නේ අපොච්චිගේ යකා එලවන්න ඕන නිසායි. ඉතින් දෙයියෝ කිව්වේ බොරුද? මාව ඔබට දුන්නා යකා ගියා. බේරන්න අපි අඬ අඬ දෙයියන්ට ඇහුණා. ආයෙත් අපල කරන්න දෙයියෝ ඔබට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ අය කපටි ආකාරයෙන්ම තම ගැටළු විසඳා ගන්න සමත් වෙනවා. ඉතින් ඇගේ චරිතය, කියන්නේ මේ හින්නිහාමේගේ චරිතය විශේෂ අවස්ථාවක් තමයි එන්නේ අවස්ථාව. දීග ගිහිලා දින කිහිපයක් ඇතුළත නැවත තමා අක්කමැති මිනිහා ඉවත් කරන්නට ඇයට හැකි වුණේ කපටි බුද්ධිය තිබුණ නිසා නොවේද කියලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන් නේද? ඉතින් මේ පුංචි රාලයකට බෙහෙවින්ම විරුද්ධ වුණා. ඔහු මවට දේගෙන පැවසුවේ ඊට ඇගෙන් ප්‍රතිචාරයක් නොලැබෙනවා. ඉතින් වෙනත් මන්ත්‍ර තමා ළඟ තිබෙන බව වෙදරාල පවසන්නේ තවදුරටත් බය කරලා තමා ගාවම තියාගන්න ඕන කියන අදහසෙන්. ඉතින් ඒ වුණාට ඒ කිසිවක් තුට්ටුවකටවත් මායම් කරන්නේ නැහැ. ඔය මිනිහා කියන ඒවට හැමකන් දෙන්න එපා අපොච්චි. එයාට බෑ තවත් අපට අපල කරන්න. දෙවියෝ අපට උදව් කළා කියමින් හින්නිහාමේ පුංචිලාල දෙසට හැරුණාය. ඔබට ඕනෑද මාව උඹේ ගෙදර නවතා ගන්න? ඔව්, තව යක්කු ඉන්නවා ගස්වල. මාක්තාවේ කැලේ ඉඳලා නෝ මං ගෙදර හිටියොත් උඹව යකින්යක් වෙනවා. මිනිස්සු කියන්නේ යකින්ය ඇස්පිය ගහන්නේ නැtei කියලායි. ගමේ ගෑනු ඔක්කොම මට කියන්නේ යකින්නි කියලා. මං ඔබත් එක්ක නතර වෙන්න. බලාපන් මේ මගේ අතපය. මේ වාට මිනිහෙකුගේ අතපයට වගේ හයි හක්තිය නැද්ද? මම ඔබත් එක්ක නතර වෙන්නම්. හැබැයි උඹ මා ළඟ නිදා ගන්න ආ වෙලාවට මං උඹේ බෙල්ල මිරිකලා මරණවා පුංචිරාල. ඉතින් මේ හින්නියාමේ තමන්ගේ පියාට තිබෙන ආදරයත් මහවණියට තිබෙන ආදරයත් නැවත මතක් කරන්න පටන් ගන්න. ඉතින් ඇයි වෙදරාලගෙන් වෙන්නුනේ මේ ඔහුවත් බලාපොරොත්තු නොවු ආකාරයෙන්. ඉතින් මේ ඔහුද අන්දමන්දු වුණා මේ පුංචි මෙහින්නියාමේගේ මේ වදනුත් එක්ක. ඉතින් ඇගේ වදන් වලින් වෙදරාල බියටපත් වෙච්ච බව කතුවරයා මනාව පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඉතින් මේ තම බිරිඳ යලි නිවසට කැඳවා ගන්නට ඔහු අකමැති වෙන්නේ ඇගේ මේ දර නඩු බවට බියෙන් කියලා සිතන්න පුළුවන්. ඉතින් ඔහුට අවශ්‍යතාවය තිබුණා වුණාට මේ හින්නිහාමේ තමා වෙත රඳවා ගන්නට නොහැකි බව ඔහු වටහා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔහු සිරිඳුට පීඩා කරන්නටත් ගියේ නැහැ. මේ හින්නිහාමිට පුංචිරාලට දාව දීනියක් ලැබුණේ නිවසට පැමිණ කාලයක් ගියාට පස්සේ. ඉතින් ඇගේ දුර්භාග්‍යය දුදාවෙනට පටන් ගත්තේ අන්නේ දා ඉඳලා. ඉතින් ඇයට මම මියගියේ මුවපෙවකුද හදාගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඇය තම තනියෙන්ම කිරි ලබා දෙමින් තමන්ගේ දරුවා වගේම මේ මුවපැටියත් පෝෂණය කරනවා.
ඉතින්ගේ මානව භක්තියද එයින් අපිට දැනගන්න පුළුවන් මේ සත්‍ය කරුණාවෙන් කියවෙනවා ඉතින්ගේ චරිතය සුවිශේෂී බවද අන්නේ කාරණාව ඉතින් මේ දරුවා බෙදරාළගේ වුණාද ඇයි දිනේට බලවත්ල සාදරය කරනවා උදේ සිරිඳු කැලේ සිට ගෙදර එන විට ගෙන ආවේ අලුත වැද්ද මුව පැටියෙකු අත තබාගෙන දරුවාට සාතු කරමින් සිටි හින්නියාමි ළඟට ගිය ඔහු ඇය ඉදිරියේ පහත් මුව පැටිය ඇගේ දෝතර දුන්නේය හින්නියාමි මද සිනහාමකින් ඌ පිළිගෙන ඇගේ දරුවා සමග තුරුළු කරගත්තාය මුව පැටවාද ඇගේ බිලිඳාමෙන්ම ඇගේ තනෙන් කිරි උරන්නට පටන් ගති මේකමා ගෙනාවේ කැලෙන් දෙයෝ දීලා හින්නියාමි පැංචාට නැඹුරුව තම දෙතලින්ුගේ පිට පිරිමැද්දාය ඌත් හරියටම ළමයි වගේම කිරි උරනවා ඉතින් මෙන්න මේ විදිහට ඇගේ සත්‍ය කරුණාව තව තවත් පහදා දීමට කතුවරයා සමත් වෙලා තියෙනවා. ඉතින් මේ මුව පැටියා දෙවියෝ දුන් දෙයක් බව තමයි ඇය විශ්වාස කරන්නේ. ඉතින් ඒ නිසා මුව පැටියා කෙරෙහි තිබෙන ආදරය තව තවත් දැඩි වෙනවා. මේ හින්නියාමි මුව පැටියාට කිරි දෙනවා දකින ගමේ මිනිස්සු කියන ඇයට පිස්සු කියලා නේද? ඉතින් ඒ වුණාට ඇය කිසිවක් ගණන් ගන්නේ නැහැ. පුංචි අප්පු කියන නම තමයි මේ මුව පැටියාට තියන්නේ. ඉතින් මේ පුංචි අප්පු කියන නම තබලා යා විතාමත් ආදරෙන් හදා වඩා ගත්තා මේ හින්නියාමි. ඉතින් මේ අතර යලිත් නරක කාලයක් බැද්දේගමට උදා වෙනවා. මේ මහා නියගයක් පැමිණ මහා විනාශයක් කළා නේද? ලෙඩ දුක් පැතිරෙන්න ගත්තා, දිය සිඳී ගියා, ගස් මැලවි ගියා, කිසි දෙහපතක් මිනිසුන්ට නම් සිද්ධ වුණේ නැහැ. මේ ලෙඩ රෝගවලින් මිනිස්සු මැරෙන්නට පටන් ගත්තා. වයස්ගත වසංගත රෝගවලින් ගමේ හිටපු 41 දෙනාගෙන් 16ක්ම මැරුණා. ඉතින් මේ පුංචි මණිකාගේ හා හින්නියාමිගේ ළමයිද මේ වසංගත රෝගයන් වලට ගොදුරු වෙලා මරණයට පත් වුණා. ඉතින් මේ අතර මේ පුංචි රාල නිතරම හින්නියාමි ගැන වෛරයෙන් පලිගන්නේ කොයි වෙලේද කියලා බලා හිටිය අතර ඔහුට ඒ සඳහා ගමඩ සිද්ධ වෙච්ච අපරාධය මහත් ප්‍රයෝජනවත් වුණා. ඉතින් ඒ සියල්ලම හින්නියාමගේ පිටින් යැවීමට මේ පුංචි රාළ උත්සාහ කළ යන්නේ නිසා. ඉතින් ඔහු ගම්මු සමග මෙන්න මේ විදියට කිව්වා. කෝ මං ඇය තියාගත්තද? මං ඈව විගහට පළවා දැම්මා. මට ඕන කලේ නෑ යක්ෂණියක් මගේ ගෙදර තියාගෙන දෝෂ ඇති කරවා ගන්න. මෙන්න මේ විදියට හින්නියාමි ගැන බොරු ප්‍රචාරය කරපු වෙදරාළ, ඒ කියන්නේ මේ පුංචි රාළ ඇය ගැන වගේම මේ මුව පැටියා ගැනද බොරු ආරංචි පැතුරුව හැරියා මුළු ගම පුරාම. මේ මුව පැටියා යක්ෂ පැටියෙකු බව කියා ඔහු ගමට පැමිණි මේ විපත්වලට මුල බවයයි හේතු ගැනීමටත් සමත් වුණා නේද? ඉතින් මේ ගම පුරා ඇය යක්ෂණියක් බවට ගම්මු පිළිගත්තු අතර මේ කුඩා ළමයි ඇය එන විට හංගල තියාගත්තා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ හින්නියාමි ගැන අපට දැඩි අනුකම්පාවක් ඇති වෙනවා මෙන්න මේ අවස්ථාවල් වලදී. ඉතින් ඇයට නැගූ බොරු චෝදනා පාඨකයා පිළිගන්නේ නැහැ. පාඨකයා මේ සියල්ලම විචක්ෂණශීලීව දන්න නිසා. ඉතින් මේ නමුත් ඇයට සියල්ල මහත් කරදරයක් ගෙන දීමට සමත් වෙලා තියෙනවා. මෙන්න මේ අතර මේ ආරච්චිගේ පුතා මැරුණා නේද? පුතා යන විට මුව පැටියත් හින්නියාමිත් මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ දරුවා අත තිබිච්ච මේ කොළ කන්ට මුව උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ ළමයාගේ මරණයට හේතුව හින්නියාමිත් මුව පැටියත් බව තමයි තීරණය කරපු අප්පච්චි වෙදරාළ සමග එකතු වෙලා මේ කුමන්ත්‍රණයක් කරමින් ගම්මුන්ද දැනුවත් කරලා ඔවුන් ලවා මේ කැලේ හැංගිලා ඉඳලා ගල් වලින් පහර දීමට සලස්සන්නේ මේ මුව පැටියාටයි හින්නියාමිටයි. ඉතින් මේ අවස්ථාවේදී මේ මුවා ගල් පහර කාලා බිමට වැටෙන ඉතාමත් දුක්ඛිත සංවේදී ජනක අවස්ථාවක් ඒ අවස්ථාව. මිනිස් පිරිස අතරින් ප්‍රීතිනාද නිකුත් විය. ඉදිරියට දිව ආ හින්නියාමි මිනිසුන් දෙදෙනෙකු විසින් අල්ලා උඩු බැල්ලෙන් බිම හෙලන ලදී. මොහොතක් ඈ මුර්ජාවෙන් සිටියාය. ඉතින් මෙන්න මේ විදිහට අභාග්‍ය තත්ත්වයකට වැටිච්ච අය කිසිත් කර කියා ගන්න නොහැකිව අසරණ වෙනවා. මේ මිනිස්සු දෙදෙනෙක් ඈ වට කරගෙන නේද? ඇය ඔවුන් සමග පොර බදිනට පටන් ගන්නවා. ඉතින් ඒ වුණාට ඔහු ඇය උඩුකය නිරුවත් කරලා අසරණ කරනවා. ඉතින් ඇය සිහි නැතිව ඇද්ද වැටෙනවා. ඉතින් මිනිස්සු කාමේ නැවිසිලා ඇය නිරුවත් කරලා මුව අසරට ඇද්ද දානවා. මේ පාඨකය ඇතුළු ඉතාමත් අනුකම්පාවක් උපදවාලීමට හින්නියාමිගේ මේ අසරණ බව හේතු වෙලා තියෙනවා. ඉතින් ඇගේ තත්ත්වය පාඨකයා ශෝකෙන් පුරවන ලද්දක් වෙනවා. මේ රූමත් තරුණියකට නොසිතූ වරින් සිදුවන කරදර පාඨකය ඇතුළු ඉතාමත් කම්පනයක් ඇති කරලා තියෙනවා. ගෙනෙව්වේ පරට්ටි වැගේ පුතා ළඟට. ඉතින් යක්ෂයාට සාත්තු කරපියේ යක්ෂණි ඌට පුවන්ට තිග තනේ නැද්ද තවත් කිරි කියමින් මිනිස්සු සැහැසිකම් දෙඩුහ. අර අහිංසක සතාටයි මේ හින්නියාමිටයි කොච්චර
දුකක් වේදනාවක් දිලා තියෙනවාද මේ කට්ටිය එකතු වෙලා. ඉතින් ඔහු මුව පැටියාට ඇය ඉදිරියට ඉදිරිපිටම තව තවත් පහර දෙනවා. ඒක ඉතාමත් දුක්ඛදායක අවස්ථාවක්. එහෙම කොහොමද බලාගෙන ඉන්නේ? තමන් ආදරය කරපු නේද තමන්ම කිරි දීලා හදා වඩාගත්තු පුංචි මුව පැටියාට එහෙම කරනකම්. ඉතින් ඇය දඟලුවා. මුව පොවුවා නිවසටද ගෙන යාමට නොහැකි වූයේ ඒ ඔහුට ඉතාමත් වේදනාවක් වෙයි කියලා හිතපු හින්දා. ඉතින් ඇගේ මානව දයාව තව තවත් පැහැදිලි වෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඇය අන්දෝනා නගමින් මුව පොවුවා සැනසීමට උත්සාහ ගත්තා. ඇගේ සත්ව කරුණාව දෝරේ ගලා යමින් පැවතුණා. ඇය දැඩි තැනැත්තියක් වුණත් මේ සත්ව කරුණාවෙන් අහිංසක ගැහැණියක් වූ බව පාඨකයා වටහාගෙන තියෙනවා. ඉතින් මේ සම්බන්ධ මේ අවස්ථාව කියවද්දි පාඨකයාට ඇසට කඳුලක් නගින එක ඉතින් අමුතු දෙයක් නෙමෙයි. ඉතින් ඇගේ අවසානයේ කත්වර ඉතාම සංවේගයෙන් යුක්තව පාඨකයාට විඳීමට සලස්ත්‍රා දීලා තියෙනවා. ඉතින් මේ ඇය මුව පොවුවා මියගිය බව දැනගන්න. ඉතින් මේ දරුවා මියගියට වඩා දුකක් ඇය තුළ ඉපදිනවා ඊට පස්සේ. ඉතින් මේ කිසි දෙයක් කරගත නොහැකි වෙච්ච ඇය අසරණව වැතිරිලා ඉන්නවා. මේ පහුවදා උදේ ඇය සිනිඳු දැක ගැනීමට ලැබෙද්දී මේ හින්නිහාමි අසාධ්‍ය වෙ ඉන්නවා. ඉතින් ඇගේ කියන්නේ මේ හින්නිහාමිගේ ඇඟේ තුවාල තිබු නැති වුණාට පහර කෑමෙන් වගේම මේ සිත් වේදනාවෙන් ඇය අඩපණ වෙලා ඉන්නවා. ඇය මුළු ජීවිතයේම එපා වූ විදිහට තමයි සිටින්නේ. ඉතින් මේ ජීවිතයට නොබියව මුහුණ දුන්න ඇය මරණයට මුහුණ දීම වීර ක්‍රියාවක්. ඉතින් ඒ වුණාට මේ ජීවිතයට මුහුණ දුන්න ඇය ජීවිතය ආරක්ෂා කර ගැනීමට උනන්දු නොවේ ඇයිදයි කියන පාඨකයා තුන ප්‍රශ්නයක් මතු කරනවා. ඉතින් මේ වීර චරිතය නිකම්ම නිකම් මරා දැම්මා විදිහට කෝපයකුත් ගන්නවා. ඉතින් ඒක ඉතාම සාමාන්‍යයි. මට එහෙම ඉන්ඩාරින්ඩ අපෝච්චි, මට මෙතන මැරෙන එක සැපයි. පුංචි අප්පු මලා, මටත් මෙතනම මැරෙන ඉඩ දෙන්න අපෝච්චි. ඇය බැගෑ හඬින් කීවායි. ඉතින් මෙන්න මේ විදිහට සිය කැමැත්තෙන්ම මරණය වළඳ ගන්නට තරම් එඩිතර වුණා මේ හින්නිහාමි. එය එඩිතරව ජීවිතයට මුහුණ දුන් නිසා. ඉතින් මේ සිලිඳු රෙදිකඩ අවුලාගෙන හඳවා ඇය වඩාගෙන ගියේය. සිලිඳුගේ කඳුළු බිඳු හින්නිහාමිගේ මුහුණට වැටෙන විට ඇයටද හැඬුමා. නමුත් ඉන්පසු ඇය දුකක් පෙන්වුවේ නැත. ඉතින් මේ තමන්ගේ පියා සැනසීමට ඇය නොහැඬුවා වෙන්න පුළුවන් සමහර විට නේද? දැන් තමන් ඇඬුවත් එහෙම තාත්තයි තීට වඩා දුක් රඳන්න පුළුවන් කියන නිසා. ඉතින් මේ පිය සෙනෙහසින් යුක්ත වෙච්ච හින්නිහාමි මරණයට මුහුණ දෙමින් සිටපු බව කතුවරයා කියන ඉතාමත් සංසුන්ව. ඇය මරණයේ බලාපොරොත්තුවෙන් නිශ්චලව ගෙයි වැතර සිටියාය. කිසිවක් ගැන කිසිම හැඟීමක් හෝ සිතීමක් හෝ ඈ නොරිසීය. ජීවිතේ තවත් ඈ කෙරෙහි බලපෑමක් නැත. එදා රාත්‍රී පහන් වන්නට පළමු තද නින්දේදීම ඊට තමා කිරෙන් ගැලවී යන්නට ඈ ඉඩ හැරියාය. ඉදි මෙන්න මේ විදිහට බැද්දේගම නවකතාවේ වීර චරිතයක් නිරූපණය කරපු හින්නිහාමි අවාසනාවන්ත ලෙස මියයනවා. ඉතින් ඒක පාඨකයා සසල කරන අවස්ථාවක් වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඒක සසල කරන අවස්ථාවක්. ඉතින් මේ චරිත නිරූපණයේදී කතුවරයා විශාල සමත්කමක් දක්වලා තියෙනවා කියලා අපිට මුලින් ඉඳලම දැනුණ අතර ඒ චරිතය කෙරෙහි පාඨකයා ඇඳ බැද තබා ගැනීමටත් කතුවරයා සමත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ සාකච්ඡා කළේ බැද්දේගම නවකතාවේ එන හින්නිහාමිගේ චරිත නිරූපණය පිළිබඳව. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.